లైఫ్ యూట్యూబ్ ఛానల్ కట ఐబాన్ కెల పిలిగండి ఇంక మీద వస్తే గ్యాస్ లీక్ సంబంధక మే గ్యాస్ పూర్ణ వివిధ సిద్ధి సంబంధక ప్రభుత్వ వార్త వినాతి మంగితో అంత పొడ్డకేగిన వాట విస్తర కరణోని కేల వీడియో యాత్ ఎక్క దిక్కడం ఎదు ఇలా ఇంద వీడియో కొందన లైక్ యాక్ దాన్న తమతక్ కరణ ఇపా ఇది మేకై కతందరే సామాన్యం ప్రవృత్తి వల కీన విధియట మే బ్యూటీ ఇంత ప్రొపెన్ వల కీన సంగృతియే వెన సక్నిసా తమై మెన్ను మే కుపూర్ణ కీన సంసిద్ధియే వెన్ని ఇటో గ్యాస్ కంపెనీ మేక ప్రతిక్షేప కరల ఇగోలు కీన నే ప్రశ్న నే సామాన్య విధియట ఇగోలుగే సంగృతి ఎనవా కీల ఉన్నా కమక్ నే ప్రశ్న తీయన్ని మేకై దెక్కద దెక్క అన్న పారిభోగే గ్యాట ఒక ఇద్దరు కూడ అదాల నే యాట ఉని సిలిండ్రే కోమారి అరగిన రత్త ముదల సిలిండ్రే అరగిన రెగ్యులేటర్ గాల యాగి సామాన్య వెరిటి కరగన్న తమ యాట ఓకే కొచ్చర ప్రమాణ్యక్ యాట ఎక్కుతు వినోద ఎక్కుతు వినోద గెల ఒకమే సామాన్య గ్రూట అదాల వెన్ని నే మేమ గేన సిలిండ్రే ఉపూర్ణ కియన్న ఇక సిలిండ్రే పిపిరి లెఫ్ట్ నేమే వెన్ని దెక్ గుడ స్టెంగుల న్యూస్ వలది దెక్కా పేన్నే మే సిలిండ్రే నేమే రెగ్యులేటర్ పుపుర్ల గీల్ల కుబ్బటి పుపుర్ల గీల్ల නැත්තම් ගෑස් ලිපෙන් පුපුරලා ගිය සිද්ධි තමයි වාර්තා වෙන්නේ. ඉතින් එහෙම බැලුවාම ටිකක් කල්පනා කරන්න ඕනේ මොකද්ද මේ මේකේ වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් මේ දවස්වල ගෑස් වල තියෙනස්ස. ඒ කියන්නේ සිලින්ඩරේ අනිත් දවස්වලට එනවට වඩා සාපේක්ෂ ප්‍රෙෂර් එක ටිකක් වැඩි ගතියක් තියෙනවා. ඒක සමහර තැන්වලදී කීපයක් කතා හොයලා බලද්දී තේරෙනවා ඒක සමහරව අර සබම් පේන දාදත් කරනවා. ඒක සබම් පේන දාන එකේ කිසි බල තේරුමක් නැහැ. මොකද හේතුව සාමාන්‍යයෙන් ඔය ලීක් එක කාලයක් මේ තිබ්බා නැත්ද නෑ නමුත් ඒ කියන්නේ සාමාන්‍ය තේින්ද 100ක් ගත්තොත් 100ට 30ක් වගේ ප්‍රමාණයක් ඕක වෙනවා නමුත් ඔච්චර ලොකුවට වෙන්නේ නැහැ ওই ලීක් එක සාමාන්‍යයෙන් වතුර ටිකක් දැම්මම ඔක තේර පේනවා මේ දවස්වල තත්ත්වය දැන් ඉතින් ගොඩක් අය ගෙනාවු ගමන් සබම් පේන දාදා බලන්න පුරුදු වෙන්න මේ ගෑස් එක ලීක්ද නැද්ද කිය කිය සබම් පේන නම් දාලා නෙමෙයි ඔක හොයන්නේ ඔක වෙන වෙන විදිහක් තියෙනවා දැන් ඉතින් වට මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් තියෙයි මේ දැන් ගෑස් එකක් මට ගන්නත් බයයි මට මේක උයන්න වෙන විදිහකුත් නැහැ දෙක දර්ලිපක් හදාගන්න විදිහක් නැහැ වෙන වෙන භූමි තෙල්ලි පක්කින් මට වෙච්චල හොට උයන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් එක්ක දැන් ඔයා බලන ඇති මොකද්ද ඔයාට දැන් තියෙන ක්‍රමය කියලා. සමහරු දැන් ලිපේ එලියට අරන් අර විදලා සිලින්ඩරේ එලියට අරන් තියෙනවා. එහෙම කරා කියලාත් මේ චෙක් බලද්දී මේ ඒ එලියට අරගන්න එකේ තේරුමක් නැහැ. මොකද ලිපනේ පුපුරන්නේ. ලිප තියෙන්නේ ගෙය තුලේ සිලින්ඩරේ එලිය තියෙන්නේ. සිලින්ඩරේ එලියෙන් තිබ්බට වැඩක් නැහැ. සිලින්ඩරේ පුපුරන්නේ නැති නිසා ලිප පුපුරන නිසා ඒකෙන් කිසි තේරුමකුත් නැහැ. ඔයා රෙගුලේටරෙන් ගලවලා තියන්න ඕනේ පැත්තකින්. يعني ඔයා ඉවර වෙලා එහෙම වුණත් ලිප පුපුරන්නේ මොකුත් නැහැ ඔය කියන විදිහට නැත්තම් හොඳම දේ රෙගුලේටරෙන් කැප් ඕෆ් කරලා තිබ්බත් කමක් නැහැ ඒත් ඕෆ් කරත් වැඩක් නැහැ මේ දැන් මේ අහපු නිවුස් වල හැටියට මේ රෙගුලේටර පුපුරන කේස් නිසා විතරක් නෙමෙයි ඔයා ගෑස් එක එලියෙන් තියලා පාවිච්චි කරන අදහසක් තියෙනවනම් අනිවාර්යෙන්ම ඔයා කෝස් එක අනිවාර්යෙන්ම දික් කරන්න එපා. ඒ කියන්නේ මීටර එක මාටර පැහැදිලිවම දික් වෙනවනේ. ඒ විලේර දික් කරනවා නම් පොඩ්ඩක් ඒක පරිස්සමෙන් බලා ගන්න. මොකද ටිකක් දික් වුණාම ටිකක් අර සාමාන්‍ය ඔක ටික දවසක් ආදී මීය කන්න බලනවා. එහෙම වෙද්දී ඔයා දැන් ගිනි කූරක් හරි එක්ක මුළු තැංගේ ස්විච් එක හරි මේ වුණොත් එතන පොඩි ස්පාක් එකක් වුණොත් ගෙදරම ගිනි ගන්න පුළුවන් අවදානමක් තියෙනවා. මොකද ඒ වගේ තැනකින් ලොකු ලීක් එකක් වෙන්න පුළුවන් නිසා ඒක පුළුවන් නම් එක්ක ෆ්ලෙක්සිබල් කන්ඩියුට් එකකින් කවර් කරන්න. හොඳ ෆ්ලෙක්සිබල් කන්ඩියුට් තියෙනවා. වගේ එකකින් පුළුවන් නම් කවර් කරන්න. එහෙම නැත්නම් GI බටේකින් වගේ යවනවා නම් හොඳයි. නැත්නම් කන්ඩියුට් GI කියලා තියෙන අර ඉලෙක්ට්‍රික් වලට ගන්න. ඒ වගේ එකකින් යවන්න පුළුවන් නම් තවත් හොඳයි. ටිකක් ගන්න වැඩි. නමුත් වැඩේ හැටියට හොඳම දේ ඒක. එහෙම නැත්නම් BVC බටේකින් යවන්න. ඒක තමයි වැඩේ සාර්ථකම දේ. ඊළඟ දේ තමයි ඔයා සාමාන්‍ය ගෙදරක පාවිච්චි කරනවා නම් හයි ප්‍රෙෂර් රෙගුලේටර් සමහර පාවිච්චි කරන්න පුරුදුලා ඉන්න. මොකද මේ අර නෝමල් රෙගුලේටර් එකට වඩා මේක ටිකක් අර කවද්ද රෙගුලේටරෙන් කරකවද්දි මේක ටිකක් දැල්ල සැරට ගන්න පුළුවන්. සාමාන්‍ය මේ දවස්වල කොහෙත්ම හයි ප්‍රෙෂර් රෙගුලේටර් පාවිච්චි කරන්න එපා. සාමාන්‍ය රෙගුලේටර් එක විතරක් පාවිච්චි කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. හයි ප්‍රෙෂර් රෙගුලේටර් එකක් ඔයා දැනට පාවිච්චි කරනවා නම් ඒක ඔයා ගලවලා අයින් කරලා දාන එක තමයි හොඳම දේ. පළවෙනි දේ මම කියන්නම් ඔයා පාවිච්චි කරනවා නම් ඔයාගේ රෙගුලේටර් එක ගොඩක් පරණා අලුත් රෙගුලේටර් එකට ටග් ගාලා මාරු වෙන්න. සාමාන්‍ය රෙගුලේටර් අවුරුදු 3කටවත් සැරයක් අනිවාර්යෙන් මාරු කරන්න ඕනේ. සමහරු නම් අවුරුදු 7-8ක් මාරු තිස්සේ පාවිච්චි කරනවා. මම ඒ රෙගුලේටර්ස් පාවිච්චි කරන විදිය ගැන වීඩියෝ එකක් මම වෙනම කරා. මම ඒකේ කාඩ් එකේ උතුරින් දාන්න. අනිවාර්යෙන්ම රෙගුලේටර් එක දාන්න මාරු කරන්න. හොඳ රෙගුලේටර් එකක් මාරු කරන්න. මේ තියෙන ගණන් අඩු රෙගුලේටර්ස් ඒවන් නම් යන්න එපා මේ දවස්වල. ඊට අමතරව හෝස් එකක් හොඳ හෝස් එකක් දාන්න. අවුරුදු සාමාන්‍යයෙන් දකට එකමාර සැරයක් හෝස් එක නම් අනිවාර්යෙන් මාරු කරන්න ඕනේ. ඒක නිසා හෝස් එකක් හොන්තත්වේ හෝස් එකක් දාන්න. හෝස් එකේ ලීක් එකක් තියෙනවා කියලා නම් චෙක් කරන්න. හොඳම දේ තමයි අර සබම් පේන පරිස්සාව.
අර සබම් පෙන ගෑවහම හෝස් එක කොහරි ලීක් එකක් තියෙනවා නම් එන්නේ ඊතර බුබුළු වෙනවා. හෝස් එකේ ලීක් එකක් තියෙනවා නම් ලේසිම පරීක්ෂා කරන හොඳම දේ තමයි ඒක. ඊට පස්සේ දැන් ඔය පිළිමට සාමාන්‍ය උළු මට්ටමේ ලීක් එකක් තියෙනවා කියලා ඕක රෙගුලේටර් එකට ෆිට් කරලා සම්බන්ධ කරන් පස්සේ ඕක තවදුරටත් ලීක් එකක් වෙන්නේ නැහැ. මොකද මේ රෙගුලේටර් එකත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ නිසා පිටට ලීක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර ගෑස් කට හොඳක් එක තියෙනවා නම් ඊට අමතරව දැන් අර ගෑස් කටේ තියෙනන පොඩි මේ රබර් මේ සීල් එකක් තියෙනවා වොෂර් එකක් කියලා එකක් තියෙනවා. ඔන්න වොෂර් එක සවුත් වුණාම සමහරට රෙගුලේටර් එක වැදුනා ෆුල් සීල් වෙන්නේ. ඒක පොඩ්ඩක් ඕකෙන් තනින් තන ලීක් වෙන පටන් ගන්නවා. සමහරට සද්ද ඇහෙනවා. සමහරට ඒරමන් එක නැහැ. මේ වෙලාවට හොඳම දේ අර වොෂර් එකක් මේ පුළුවන් නම් පාවිච්චි කරන්න. අර වොෂර් එක අයින් කරලා අලුත් වොෂර් එකක් දාලා පාවිච්චි කරන්න බලන්න. ඊළඟට මේ දැන් ගොඩක් අය පිටට මේ රෙගුලේටර් අදිද්දි ලිප්පට වඩා සාමාන්‍ය දුරට වඩා සාමාන්‍ය කම්පැනි එකක් කියන්නේ මීටර එකමාරක් තමයි ඔය හෝස් එක පාවිච්චි කරන්න කියලා. රදි දිමීට වඩා ගොඩක් දිග වෙනවානේ. මේ දිග වෙනවා කියන්නේ මේක ගොඩක් තව අනාරක්ෂිත වෙනවා. මොකද මේකෙන් එන يعني මේක දැන් අපි ප්‍රමාණ ගෑස් ලිප් පාවිච්චි කරන්නේ නැති වෙලාවකට මේ මෙතන මේ බටේ ගෑස් එකෙන් බටේට එන පීඩනය වැඩි. ඒක නිසා සාමාන්‍යයෙන් ඒකෙත් ජම් අවදානමක් තියෙනවා. මේ දවස්වල තියෙන හැටියට ඒකින්ද ගොඩක් දික් කරන්න යන්න එපා. ඔයාට හොඳම දේවා ගෑස් ලිප් ඒ වෙලාවට පාවිච්චි කරලා ගලවලා ඉවත් කරලා තියෙන එක තමයි මේ දවස්වල හැටියට හොඳම දේ. ඊළඟ කාරණේ ඩීලර් කෙනෙක්ට සහ මේ ලිප්ට ට්‍රාන්ස්පෝර්ට් කරන අයට මේක පුපුරයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් මේ වෙනකම් කොහෙත්ම ප්‍රවෘත්ති ආරම්භ වෙලා නැහැ. මම කරන වෙලාවෙ හැටියට අපිට සාමාන්‍යයෙන් මොකද සිලින්ඩරේ පුපුරන්නේ නැහැනේ. ඔක්කොම වෙලා තියෙන්නේ මේ බහුතරයක් ප්‍රවෘත්ති වෙලා තියෙන්නේ ලිපකින් සහ මේ රෙගුලේටරකින් පුපුරෙච්චේ විතර. ඊළඟට මේවා සිලින්ඩරයක් ළඟට යන්නවත් මේ අමාරු බය වෙලා ඉන්නවා. එහෙම මේ සිලින්ඩර මම කියන්නේ රෙගුලේටරක් ගහපු එකක් ගන්න මේ සාමාන්‍ය මේ නෝමල් මේ සාමාන්‍ය ෆුල් තියෙන සිලින්ඩරයක් මත. එහෙමනම් මේ කිසි ගැටලුවක් නැහැ. මොකද ගියන් පස්සේ ඔක කැලිම වාතයට එතන ලීක් එකක් තියෙනවා කියලා ලීක් එක මේ වාතය වුණාන් පස්සේ ඒක එහෙම යනවනේ. ඒක තවදුරටත් ඔයාගේ තැන් දැනෙන්නේ නැහැ. ප්‍රෙෂර් එකක් නැහැනේ. ප්‍රෙෂර් එක යර නිදහසේ සිලින්ඩරෙන් එළියට යන්න පුළුවන් නිසා තැන් දෙක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ළඟ හිටියා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. يعني සිලින්ඩර් ස්ටොක් එකක් ගාව තිබ්බා කියලා එතන ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට තව පොඩි ප්‍රවෘත්තියක් ආරම්භ වුණා. මේ බරපතල තැන හරියට මතක නැහැ. ඒ කියන්නේ සිලින්ඩරේ අරන් සතිද කොහෙද වෙනවා. ඊට පස්සේ පාවිච්චි කරන්න ගත්තාම මේ සිලින්ඩරේ يعني ඩීල් එක පිටින්ම ගෑස් නෑ මේ සිලින්ඩරේ සම්පූර්ණයෙන් හිස්. මොම දෝෂත් බොහොම කලාතුරකින් එනවා. අර මේ දවස්වල ඉතින් තියෙන දේත් එක්ක ඉතින් ඕකත් නිකන් එකපාරව මාධ්‍යට නිකන් ටක් ගාලා මුදා ඇරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයගේ දෝෂය බොහොම කලාතුරකින් එනවා. එක ලොකු දෝෂයක් නෙමෙයි. ඉතින් ඒ වගේ වෙලාවට කරන්නේ කම්පැනිට අර ඒ අදාළ ඩීලර්ට ගෙනිච්චාම කම්පැනින් ඒකට එකක් වාර කරලා දෙන අනිවාර්යෙන්ම. ඒක කරන්න ඔකර ඉන්නේ නෑ. ඒවා ඉතින් සාමාන්‍ය දෝෂ මේ ජර ලොකු ගැටලුවක් නෙමෙයි. සිද්ධුවීමෙන් පස්සේ දැන් සමහරු ගෑස් ගන්නත් බය වෙලා තියෙනවා. ගෑස් යන්නේ නැති තත්ත්වෙකුත් තියෙනවා. වෙන්නට ගෑස් සිලින්ඩර් දවසට 20-25 විකින්න කඩවල ගෑස් සිලින්ඩර් 5-6 ඔවගේ තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මොකද ඩීල ගිලිවල කරන අයටත් මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද සමහර ගිල්ල කඩලා ගෙවල් වලට ගිහින් ඉඳන් පස්සේ ඒ වෙලාවෙම සීල් එක කඩලා බලනවා. මේ පෙනදාදා සබම් පෙනදාදා බලනවා මේ හැම එක ලීක් එකක්ද කියලා. ඉතින් ඔයාලට හොඳම දේ මේක ලීක් එකක්ද කියලා හරියට චෙක් කරන්න. ඔය සීල් එක කඩන්න ඕනේ. ඔයාගෙන් ඉඳන් පස්සේ ඔය සීල් එක වඩේට සබම් පෙන හොඳට ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරාම නෝමල් එකේ තියෙන ගැටලුවක් නෑ. හැබැයි කොයි හරි තැනකින් ලීක් එකක් තියෙනවා නම් ඒ අදාළ තැන් වලින් සබම් පෙනින්ද පිම්බෙනා වගේ තේරෙනවානේ. අන්න ඒ වගේ ලීක් එකක් තියෙනා නම් අනිවාර්යයෙන්ම ඒක හොඳට පේනවා. ඒතකොට ඉතින් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේක ගන්නවද නැද්ද කියලා. එහෙම නැතුව නම් මේකෙන් සාමාන්‍ය ලීක් එකක් තියෙනා නම් අනිවාර්යයෙන්ම සීල් එකෙන් එළියට දේ වෙන්න ඕනේ. එහෙම නැතුව මේ සීල් එක අස්සේ නම් එහෙම තියෙන්නේ නැහැ කිසිම වෙලාවක. ඒක තමයි මේක දී කරන්න ඔයාට මේ සීල් එකක් නොකඩ ඒක ලීක් එකක් බලන්න තියෙන හොඳම විදිය. මේ වීඩියෝ ඉතින් ඔයා මේක හිතේ බයකින් නම් පාවිච්චි කරන්නේ මම නම් කියන්නේ මේකයි. ඉතින් බයෙන් බයෙන් පාවිච්චි කරන්න එපා. ටික දවසකට මේක පාවිච්චි කරන්නේ නැතුව ඉන්න. ඒ වෙනුවට ඔයා වෙන මොකක් හරි පුළුවන් ක්‍රමයක් තියනවා නම් ඒ වෙනුවට ගෑස් වෙනුවට යන්න. දර තියනවා, එහෙම නැත්නම් භූමි තෙල් තියනවා, නැත්නම් අර පොල් කටුන හොල්ලිප තියනවා. ඉතින් ඒ වගේ විකල්ප තියනවා. ඒ වගේ එකට తాවකාලිකව හරි යන්න. බයෙන් බයෙන් නම් මේ ගෑස් එක පාවිච්චි කරන්නේ හොඳම දේ. ඒක නොකර ඉන්න එක තමයි හොඳම දේ. ඒක හොඳ නම් ඔයාගේ අදහසත් අනිවාර්යෙන්ම කියන්න පල්ලෙහයි. වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. දුල්ලයිෆ් YouTube channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.